අවුරුදු 4කට වරක් එළඹෙන 2020 වසරේ මෙම පෙබරවාරි මාසය දින 29කින් යුතුවන අතර මෙම පෙබරවාරි මාසයේ ඔබගේ ලග්නයට කෙසේ සුභ අසුභ ඵල ගෙනේද යන්න දැන් මෙසේ විමසා බලමු. මේෂ ලග්නය වෘත්තීය වෙනස්කම් මෙන්ම පදිංචි ස්ථානය ආශ්‍රිතව වෙනස්කම් ගෙනදේ. විවාහ අපේක්ෂකයන්ට සහ ප්‍රේමවන්තයින්ට තෙවැනි පාර්ශවයන් නිසා බාධා ඇති වෙයි. පොළොවෙන් ලැබෙන සම්පත්වලට යහපත් වන අතර විදේශ ගමන් ආශ්‍රිත මූල්‍ය ගනුදෙනුවලදී වඩාත් කල්පනාකාරී වන්න. සෙනසුරු ගමන් කිරීම නිසාවෙන් උසස් අයගේ මෙන්ම දැනවගත් අයගේ පිහිට ලැබෙන මාසයකි. සෙම් රෝග ප්‍රීඩා නිසා පපුවට හිසට අහිතකර බලපෑම් ගෙනදේ. ජලාශ්‍රිත කටයුතු වලදී කල්පනාකාරී වන්න. පිළිවෙත් සෑම අඟහරුවාදා දිනකම ගිලන්මැති භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය ලබා දෙන්න. වෘෂභ ලග්නය ආර්ථික තත්ත්වයේ යම් යම් මුස්පහත් වීම් සිදුවේ. නිෂ්ඵල විය පැහැදම් ඇති කරයි. දුරදිග නොසිතා කරනු ලබන කටයුතු වලින් වැඩ රාජකාරී බහුල වෙයි. එම නිසා කල්පනාකාරී වන්න. බාහිර අලංකාරය සඳහා වැයපස බහුල කරනු ඇත. පවුලේ අයගෙන් නෑත්ව කටයුතු කිරීමට හේතු වෙයි. පවුලේ සතුට සමගිය සහජීවනයටද බාධා කරදර ගෙනෙයි. අතරමැදි ව්‍යාපාරාදී කටයුතු කරන පිරිස සඳහා සුභඵල අත්කරගත හැකිය. ලග්න අෂ්ටම ඒරාෂ්ටක තත්වයක් පැවතීම නිසා අනපේක්ෂිත කරදර ගෙනදේ. වම් අත සහ වම් පාදයේ ආශ්‍රිත දෝෂ ඇති කරයි. පිළිවෙත් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 6:50ට ප්‍රථම කපුටන් උදෙසා එළගිරෙල් මිශ්‍ර කිරිබත් දෙන්න. මිතුන ලග්නය ආර්ථික තත්ත්වයට යම් යම් බාධා කරදර ගෙනදේ. කරනු ලබන කටයුතු මෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලට අනපේක්ෂිත බාධා කරදර ගෙනදේ. ඇසුරු කරන පිරිස් නිසාවෙන් චරිතයට කීර්තියට හානි ගෙනදේ. ලෞකික ආශාවන්ට වඩා ලෝකෝත්තර ආශාවන්ට නැඹුරුව ඇති කරයි. අධ්‍යාපන කටයුතු වල නියුතු අය මේ මාසය තුළදී වැඩි කැපවීමක් ඇති කර ගැනීම වැදගත්ය. උදරගත ආබාධ බහුල කෙරේ. පිළිවෙත් සෑම බදාදා දිනකම සාමණේර භික්ෂුවකට අධ්‍යාපනයට අවශ්‍ය කරන දෙයක් දන් දෙන්න. කටක ලග්නය සුළුසුළු බාධක පැවතියද යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමේ ශක්තිය ගෙනදේ. පැරණි ගනුදෙනු ආශ්‍රිතව වාසි ගෙනදේ. සුළුවෙන් නරඹන කටයුත්තක පවා සාර්ථකත්වය අත්විඳිය හැකිය. ගෙදරදොර සතුට සමගිය වර්ධනය කෙරේ. පවුලේ අය සමග වැඩිපුර කාලය ගත කිරීමේ ඉඩකඩ ලැබේ. දරුඵල ප්‍රමාද වූ අයගේ බලාපොරොත්තු සඵල වේ. සෙනසුරු ගමන් කිරීම නිසා නිදන්ගත රෝග ප්‍රීඩා ගෙනදේ. තෙල් සීනි සහිත ආහාර පාලනයකින් යුතුව ගන්න. පිළිවෙත් සෑම සඳුදා දිනකම දිවුල් වෘක්ෂයකට වතුර දමන්න. සිංහ ලග්නය මානසික ප්‍රීඩා කරදර ගෙනදේ. ඔබෙන් උදව් උපකාර ගත් අයව ඔබට විරුද්ධව නැගී සිටි. රැකී රක්ෂා ආශ්‍රිත සතුරු කරදර ගෙනදේ. ප්‍රධානීන් අතර හොඳ හිත බලුදු කෙරේ. නීති කරදර බාධා ගෙන දිය හැකි බැවින් අන් අයගේ ඇප ආදියට අත්සන් කිරීම යහපත් නොවනු ඇත. ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර හදාරන අයට සුභ ප්‍රතිඵල අත්කරගත හැකිය. මුත්‍රා ආශ්‍රිත ප්‍රීඩා බහුල කෙරේ. එවැනි සුළු අසනීප තත්ත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. පිළිවෙත් ඉරිදා දිනවල නිර්මාංශ ආහාර ගන්න. කන්‍යා ලග්නය අන් අයගේ සහයෝගය නොඅඩුව ලැබේ. පිරිස් සම්පත් ඇති කරයි. සමාජ සේවා ආගමික කටයුතු වල නිරත වන අයට නිලතල ගරු නම්බුනාම ලැබේ. තමාගේ දැනුමට සහ හැකියාවන්ට සරිලන පරිදි රැකියාවේ උසස් වීම් ලැබේ. කාර්ය බහුලත්වය ගෙනදේ. වැඩිපුර වගකීම් පැවරේ. ගනු ලබන තීන්දු තීරණ පවුලේ දියුණුවට හේතු වේ. විවාහාදී කටයුතු ප්‍රමාද වූ අයට ප්‍රබල මංගල යෝග උදා කරයි. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණය ගෙනදේ. උන ප්‍රතිශ්‍යාව වැනි බෝවන රෝග පීඩා යම් යම් අහිතකරතා ගෙනදේ. පිළිවෙත්
බදාදා දිනවල ගණ දෙවියන්ට ඊතන මල් මාලාවක් පළඳවන්න. තුලා ලග්නය කරනු ලබන කටයුතු වල මෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතු වල සාර්ථකත්වයේ අත්විඳිය හැකිය. පිය පාර්ශවීය උරුමකම් වෙනුවෙන් තිබූ කරදර බාධක ඉවත් වේ. පොළවෙන් ලැබෙන සම්පත් වලට යහපත් වේ. මැණික් කාෂ්ඨද කර්මාන්ත තුල නියැලෙන අයට සුබ ප්‍රතිඵල ගෙන දේ. විදේශගත අධ්‍යාපනයේ රැකී රක්ෂා බලාපොරොත්තු වූ අයගේ ප්‍රාර්ථනා ඉටුවේ. පවුලේ අය අතර සමගිය සහජීවනය වර්ධනය කෙරේ. ප්‍රිය සම්භාෂණ උත්සව විනෝද ගමන් බහුල කරනු ලබයි. සෙම් රෝග ප්‍රීඩා ගෙන දේ. පිළිවෙත් සිකුරාදා දින තලතෙල් ලබතෙල් මිශ්‍ර පහනක් අදහන කුමන හෝ ශාස්ත්‍රවරයෙකුට දල්වා පිහිට අයද සිටින්න. වෘෂ්ටික ලග්නය කලබලකාරී මානසිකත්වය ඔබගේ කටයුතු වලට බාධා එල්ල කරයි. කතා බහේදී වඩාත් කල්පනාකාරී වන්න. ආවේගශීලී කතාබහ නිසාවෙන් හිතවතුන් දුරස් වීම නිහඬ සතුරු කරදර බාධා ගින දේ. කලබලයට කඩිමුඩියට කරන ලබන කටයුතු බහුල කෙරේ. තම සන්තකයේ තිබෙන දෑ නාස්තිවීම් සොර සතුරු කරදර බාධා වටිනා බඩු කැඩී විඳී යාම් ඇති කෙරේ. එබැවින් මේ මාසය තුළ වටිනා කියන බඩු බාහිරාදිය පරිශීලනය කිරීමේදී කල්පනාකාරී වන්න. ගෙදරදොර සතුට සමගියට බාධා ගෙන දේ. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ආශ්‍රිතව පවතිනා වූ අර්බුදකාරී තත්වයන් නිමා වෙනවා ඇත. ආහාර දිරවීමේ දුර්වලතා ගෙන දේ. එබැවින් නිසි වේලාවට මෙන්ම පාලනයකින් යුතුව ආහාර පාන ගන්න. පිළිවෙත් සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීමත් මෝර පිරිත ජය පිරිත සජ්ජායනා කිරීමත් සුබයි. ධනු ලග්නය සුභ අසුභ තත්වයන් මිශ්‍රව පවතී. ලැබීම සඳහා යහපත් වූවද රඳවා ගැනීමේ දුර්වලතා ගෙන දේ. නිෂ්ඵල වියපැහැදන් මෙන්ම නිෂ්ඵල ගමන් බිමන් බහුල කරනු ලබයි. නිතරම තමන්ගේ තීන්දු තීරණ නිවැරදියයි සිතා කටයුතු කිරීමෙන් අහිතකර දෑ ගෙන දේ. බුද්ධියට අඩා හැඟීම් මාදියට මුල් තැන දේ. පිය පාර්ශවය සෞඛ්‍ය ප්‍රීඩා වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වැයවේ. කාන්තා පාර්ශවයන් සමග කටයුතු කිරීමේදී ඉතාමත් කල්පනාකාරී වන්න. ව්‍යාපාර ආදී කටයුතු කරන්නේ නම් සේවක සේවකාදීන් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්න. සෙනසුරුගේ ඒරාක්ෂක තත්ත්වයක් පැවතීම නිසාවෙන් වැටීම් තැලීම් තුවාල ගෙන දේ. උසස් ස්ථානවල ගමන් කිරීමේදී කල්පනාකාරී වන්න. වම් මතට වම් පාදයට යහපත් නොවේ. පිළිවෙත් සෙනසුරාදා දිනවල අතපය නැති යාචකාදීන්ට ආහාර දෙන්න. මකර ලග්නය අනාගත කටයුතු වල සාර්ථකත්වය කෙරෙහි වෙනදාට වඩා කැපවි වෙහෙස මහන්සි වී කටයුතු කිරීම සාර්ථක වෙරේ. නව ආදායම් මාර්ග කිහිපයක් එලිපෙහෙලි වේ. අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට වඩා ස්වාධීන කටයුතු වලින් ජයග්‍රහණය ගෙන දේ. ජංගම ව්‍යාපාර ස්වයං රැකියා ආදියට යහපත් වේ. ආරක්ෂක අංශ මෙන්ම උපදේශක වෘත්තීන් වල නිරත වන අය හට වඩාත් යහපත් ප්‍රතිඵල ළඟා කරගත හැකිය. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට යහපත් වේ. ප්‍රේමය ආලය විවාහය ආශ්‍රිත ගැටලු ගෙන දේ. වැඩිහිටි ආදීන්ගේ තදබල දුර්වලතා ගෙන දෙන කාලයකි. විටින් විට සෞඛ්‍ය දුර්වලතා ගෙන දේ. වාත වේදනා මෙන්ම උදර ආශ්‍රිත උෂ්ණාධික රෝග පීඩාද ගෙන දේ. පිළිවෙත් සෙනසුරාදා දිනවල උදෑසන 6:50ට ප්‍රථම නිවසේ බටහිර දිශාවේ කපුටන්ට එළැඟි තෙල් මිශ්‍ර කිරිබතක් දෙන්න. කුම්භ ලග්නය අධික අනුකම්පාව අනුන් පමණට වඩා විශ්වාස කිරීම දැඩි පරිත්‍යාගය වැනි උතුම් ගුණාංග මේ මාසය තුළ ඔබට අවහිරතා ගෙන දෙයි. ණය මුදලක් ගැනීමේදී වගේම ණය මුදලක් දීමේදී වඩාත් කල්පනාකාරී වන්න. රැවටීම් මුලාවේ වැටීම් බහුල කෙරේ. අසල්වාසීන් ඥාතීන් සහ සාමූහික කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වන්න. අන්‍යයන් සමග මත ගැටුම් ඇති කෙරේ. සතුරු කරදර බාධා බහුල කරනු ඇත. රැකී රක්ෂා තෘප්තිය හීන කෙරේ. වෙහෙසකර ගමන් බිමන් නිදිමැරීම් බහුල කරනු ඇත.
ලේ විසවීම් විසබීජ ශරීරගතවීම් ඇති කෙරේ. සුරතල් සතුන් සමග කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. පිළිවෙත්. සෙනසුරාදා බ්‍රහස්පතින්දා දිනවල නිර්මාංශ ආහාර ගන්න. මීන ලග්නය. කටයුතු සාර්ථක කර ගැනීමට ඔබ විසින් දරනු ලබන උත්සාහයන් අනපේක්ෂිත බාධා ඇති කරයි. තම දැනුම හැකියාව දක්ෂතා තුළින් නන්නය ප්‍රයෝජන ගැනීම බහුල කෙරේ. ගේදොර හැකි රක්ෂා ව්‍යාපාර ආශ්‍රිත දැනුම හැකියාව ගෙදරදොර රැකී රක්ෂා ව්‍යාපාර ආශ්‍රිත පරිසරය සිත් ප්‍රීඩා ගෙනදේ. පවුලේ සමගිය සහජීවනයටද බාධා ගෙනදේ. නිෂ්ඵල වියපැහැදන් මෙන්ම නිෂ්ඵල ගමන් බිමන් බහුල කෙරේ. ඔබ ඉදිරියේ මතුවන්නා වූ ගැටලු ඔබ සිතනවාට වඩාත් සංකීර්ණ නිසාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. කාර්මික තාක්ෂණික අංශවල අධ්‍යාපනික ව්‍යාපාරාදී කටයුතු කරනු ලබන අයට සුබ ප්‍රතිඵල ළඟා කරගත හැකිය. උගුර සහ බෙල්ල ආශ්‍රිත රෝග පීඩා ගෙන දෙයි. පිළිවෙත්. බ්‍රහස්පතින්දා දිනවල ජලජ ජීවීන්ට ආහාර දීම සුබයි.